Budu han duruyor. Unhansi Nyandakala Buddhatete Patimin Patsikaran Pu Pratama Buddhu Dani Di Nivan Dekima Hendunwe Visankara Gatan Chittan Kela Hiteneka Natarvimai Kela. Ensa Nivan dakinne nam hitena kriyawa nathara wenno ne. E kriyawata hetu wena karana nathunata passe. Api yamak gana hitanne e gana kemattha kari Akamatta kari, kisiya mulawa kari, etunama. Mulawa kiyanne, yam kisi karanawak, hariyakara, terum ganne beri vimata. Handum kundu vimata. Mam mulawa vimata. E, tattwayata hita pattunama, හිත වදයක් ඒක ඒ හින්දා ඒ වදයෙන් බේරෙන ක්‍රම ගැන හිත හිතන්න ඕන. ඒ හිත මුලාවට පත්වීම හඳුන්වන්නේ මෝහය කියලා. යමකට කැමති වීම හඳුන්වන්නේ රාගය කියලා. අකමැති වීම හඳුන්වන්නේ ද්වේෂය නැත්නම් දෝෂය කියලා. එතකොට අපි අමම් දේවල් ගැන හිතන්නේ රාග දෝෂ මෝහ නිසා ඒ නිසා හිතන්නේ කරනතර වෙන්නේ හිතන්න හේතු වෙන රාග දෝෂ මෝහ නැතුණාම හිතන්නේ කරනතර වීමට තමා නිවන් දකින්නවා කියලා කියන්නේ එකර නිවන් දකින්න නම් රාග දෝෂ මෝහ නැති වෙන්න ඕන. එඳ සරි තාඳුරු නිබ්බාන සූත්‍රයේදී අංගුත්තර නිකා සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ 474 පිටුවේ තියෙන නිබ්බාන සූත්‍රයේදී නිවන හඳුන්වා දෙන්නේ රාගක්කොය දෝසක්කොය මෝහක්කොය කියලා. රාගක්කොය කියන්නේ රාගේ නැතිවීම. දෝසක්කොය කියන්නේ ද්වේෂයේ නැතිවීම. මෝහක්කොය කියන්නේ මෝහයේ නැතිවීම. මේ විදිහට රාග දෝස මෝහ නැති වුනහම රාග දෝෂ මෝහ පදනම් කරගත්ත සිටිවිලි 15 වීමත් නැතර වෙනවා. හිතන එක හිතේ ක්‍රියාකාරීත්වයක්. පෘථග්ජන හිතේක ක්‍රියාකාරීත්වයක්. හිත ක්‍රියා කරනකොට රත් වෙනවා. එහිඳ හිත ක්‍රියා නොකරන ඉන්නකොට නිශ්චලව ඉන්නකොට කියන්නේ හිතන්නේ නැතුව ඉන්නකොට හිත නිවෙනවා. ඒත් හිත නිවෙන්නේ උපරිම මට්ටමෙන් නෙවෙයි. හිතනක නතර කළාට හිතනක සචේතනාත්මකව ඕනකමින් කරන ක්‍රියාවක් ඕනකමක් ඇතත් නැතත් සිද්ධ වෙන හිතේ ක්‍රියාවල් නැතර වෙන්නේ නැහැ. හිතේ ඒ ක්‍රියාවල් ස්වභාවික ක්‍රියාවල් නැති වෙන්නේ සම්පූර්ණයෙන් නැති වෙන්නේ සදාටම නැති වෙන්නේ පිරුණම් පැයට පස්සේ.
තාවකාලිකව නතර වෙනවා. රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදුණාම හිතෙන එක නතර වෙනවා. බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ සත්‍ය පැහැදිලි කරන වෙලාවේ ඒ සැකෙවින් පැහැදිලි කරනවා නම් කිව යුත්තේ දුකයි කියන්නේ පංච උපාදානස්කන්ධයන් කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ හිතක හිතක් ඇති වෙන නැති වෙන ක්‍රියාදාමයේ අවස්ථා පහක්. ඒ අදහසෙන්නේ පංචපාදානකය සිටිවිලි පහළ වීම තමා දුකයි කියලා කියන්නේ. වෙන දෙයක් ගැන හිතන හිඳ තමා හිත දුකටපත් වෙන්නේ. ඒ ලෝකෝත්තර මට්ටමේ. ඉදිරිදා ජීවිතයේදී අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපි හිතන්න ඕන. ඒ ලෞකික සුභ සිද්ධිය සඳහා. ලෝකෝත්තර සුභ සිද්ධිය සඳහා කලිත වැදගත්ම කාර්යය තමයි හිතන එක නතර කරන එක. හිතන එක නතර කළාට හිත දැනෙන එක ඉතුරු වෙනවා. හිතේ යම් යම් දේවල් දැනෙන්නේ ස්වභාවිකව, નિરાයාසයෙන්, අචේතනිකව. හේඳ රාතන් වාචලා කර්ම රැස් කරන්නේ. හිතේ යම් යම් දේවල් දැනුණට ඒව ගැන හිතන්නේ නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ. හිතන්නේ නැත්තේ රහත් වෙන්නේ සිතිවිලි හදන්න මුල් වෙන රාග දෝෂ මොහ නැතිවීම නිසා. ඒ තත්ත්වයට පත් වෙච්ච හිත දැනෙන දේවල් දැනීමෙන් සංඥා වේදිත වීමෙන් සංඥාවල් ඉන්ද්‍රයන්ගේ ලැබෙන සංඥාවල් දැනීමෙන් සෑයීමකට පත් වෙනවා හිතන්නේ නැතුව. ඒ හිතන්නේ නැත්තේ අර මං කලින් කිව්වා වගේ හිතන්න ඕනේ වෙන දැනෙන දේ ගැන කැමැත්තක්කෝ අකමැත්තක්කෝ මුලාවක්කෝ ඇති නොවන හින්දා රාතන් වහන්සේලා හිතන්නේ නැහැ. හින්දා කර්ම රැස් කරන්නෙත් නැහැ. ඒත් උන්වහන්සේලා ජීවත් වෙන නිසා හිතට යම් යම් දේවල් දැනෙන ගතිය වේදයිත වෙන ගතිය තියෙනවා. හැබැයි විඳීමෙන් තොරයි, විඳනයන්ගෙන් තොරයි. විඳින්නේ නැහැ. අපි දුකක්කෝ සැපක්කෝ විඳින්නේ අපි හිතන ආකාරයේ උඩ. හිතන්නේ නැත්නම් අපේ හිතේ දුකක්වත් සැපක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හිත මුලා වෙන්නේත් නැහැ. හිතන්නේ ගියාමයි අගමලක් නොතේරි හිත මුලාවටපත් වෙන්නේ. එහෙනම් සිටීමට අතිශයින්ම සම්බන්ධ යුතු කාරණා තුන තමයි රාග, දෝෂ, මෝහ කියන්නේ. හේන් තමයි හිතන් ඕනකම ඇති කරන්නේ. ඒ වගේම ඒ ඕනකම රාගය කියන්නේ යමක් තියාගන්න හරි තියෙන්නේ ආරක්ෂා කරගන්න හරි ඇති වෙන අනාගත බලාපොරොත්තුවට. දේශය කියන්නේ ප්‍රියදේ තියාගන්න බලාපොරොත්තු වෙන එකට රාගය කියනවා. අප්‍රියදේ අයින් කරගන්න තියෙන බලාපොරොත්තුවට ද්වේෂය නෙන්නම් දෝෂය කියලා කියනවා. ඒ දේවල් ගැන ප්‍රිය දේවල් හා අප්‍රිය දේවල් ගැන හරියාකාර නොදැනීම නිසා එහෙම හිතන්නේ. එහෙනම් ඒ නොදැනීම කොට කියන මෝහය කියලා. ප්‍රියදේකුණත් ඇති වෙලා දිරාපත් වෙන නැති වෙනවා. අප්‍රිය දෙයක් වුණත් ඇති වෙලා නැති දිරාපත් වෙලා නැති වෙලා යනවා. ඒ අනිත්‍ය දුක් අනාත්මතාවය නොතිරීම එක්තරා මට්ටමක මෝහයක්. ඒක දැනනවා නම් අපිට දැනෙන දෙයක් බදා ගන්නවත් ප්‍රසන්න දෙයක් අප්‍රසන්න දෙයක් අයින් කරන දගලන්නේ නැහැ. ඒවා ඉබේම ඇති වෙලා නැති වෙනකම් බලයින් පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඉවසීම තියෙනවා.
ඉවසීමට තමයි කාන්තිය කියන්නේ. ඉවසීමෙන් පිටර දෙන දේවල් බලයිඳීම තමයි තාපස වෘත්‍ය කියන්නේ. කාන්ති පරමන් තපෝ තිතික්කා කියන්නේ ඒකයි. ඒ තත්ත්වයට හිතපත් වෙන්නේ අර දැනන දේවල් ගැන හිතන්න ඕනකම නැති වුණාම. ඒ ඕනකම නැතිවීමට තවත් හේතුවක් වෙනවා අර මෝහය වගේම මමේ මාගේ කියලා කෙනෙක් නැහැ කියන එක අවබෝධ වීම. ඒ හිතන්න මමය, ඒ සිතුවිල්ල මගේය, ඒ කැමැත්ත මගේය, ඒ අකමැත්ත මගේ කියලා හිතන එකට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඒක හිතෙන් ඇති වෙන මතයක්. ඒ එකක්වත් අපි කරන දේවල් නෙවෙයි. තවිදිකින් කියනවා නම් අපි හිතන එකත් අපි කරන දේවල් නෙවෙයි, හේතු ප්‍රත්‍ය උඩ සිද්ධ වෙන දේක්. පටිච්ච සම්පන්නව සිද්ධ වෙන දේක්. ඒත් අපි දන්නේ නැහැ. ඒ බව ඒකටයි මෝහය කියලා කියන්නේ. අන්න ඒ මෝහය නැති වුණාට පස්සේ හිතන මම කියලා කෙනෙකුත් නැහැ. මම කෙනෙක් නැත්නම් කැමැත්තකුත් අකමැත්තකුත් තියෙන විදියක් නැහැ. අන්න එතකොට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. ඒවැ හැටි එහෙමයි කියලා දැනනවා. එතකොට යථාලාභ සන්තුෂ්ටිය ඇති වෙනවා. ඒ තියෙන දේවල් ඒ ආකාරයෙන් පිළිගෙන හිත කම්පාවට පත් කරගන්න නැති ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි හිත කම්පා නොවෙන සිතිවිලි සහ සිතිවිලි පහළ නොවෙන තත්ත්වයට තමයි නිවන කියලා කියන්නේ. පිරිනිවීම නැත්නම් පරිනිබ්බාණය කියලා කියන්නේ. ඒ සැපදායක තත්ත්වය දැනන එකත් සදාටම නැති වෙන එක. එතකොට ඒ සිද්ධ වෙන්නේ හිත ගත දෙකම නැති වුණාට පස්සේ. මෙතන ගත නැතිවීම කියන්නේ හිත ගතෙන් මිදෙන එකට. හිත නැත්නම් ගතට ජීවත් වෙන විදියක් නැහැ. ඒ හිතත් විරුද්ධ වෙනවා. හැබැයි ඒ හිත ප්‍රාත්මයන්ගේ තව තැනක ඉපදෙන්නේ නැහැ. මොකද ඒ හිත හිස් හිතක්. අර මං කලින් කිව්වාගේ විසංකාර ගතං චිත්තං කියන්නේ හිත හිස් වෙනවා. හිත පිරලා තියෙන්නේ සිතිවිලිවලින් හා චිතිවිලි හා සම්බන්ධව හැඟීම් වලින්. චින්තනයන්ගෙන් වින්දනයන්ගෙන් තොර හිස් හිතේ දෙයක් නැහැ. නැවත උත්පත්ති ලබා ගන්න පුළුවන් ශක්තිය තියෙන. ඒ වගේම ඒ හිතේ නැවත උපතක් ලබා ගන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. ලැබිච්ච උපතේ අවශ්‍ය තියෙනකම් ඒ ජීවිතයේ ගමන් කරනවා කාලය තුළ. ඒ අවසානයේදී හිත ගත දෙකම පිරිනිවන් පානවා. පරම නිවීමටපත් වෙනවා. රත්ත්‍ය මුළුමනින්ම නැතර වෙනවා. හිතන එක නැතර වුණාම හිත හුඟාද්දුර නිවෙනවා. ඒ වුණත් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යාන්තම් රත්ත්‍ය ගතියක් සෞම්‍ය රත් වීමක් හිතේ ගතේ දෙකේම පවතිනවා. පිරිනිවන් පාට පස්සේ ඒ දෙකත් නැතර වෙනවා. සැපින්දින් නොවන කමක්වත් දුක් විඳීමෙන් මිදෙන්න ඕන කමක්වත් නැති නිසා රහතන් වහන්සේලා පිරිනුවම් පැහැර පස්සේ නැවත උපදින්නේ නැහැ. සියලුම ඕනෑකම් ඒ හිතෙන් මිදුණාම තමයි හිත නිවන් දකින්නේ. ඕනෑකම් මුඩයි අපි හිතන්නේ. ඕනෑකම් නැතිනම් හිත හිතන්නේ හිත දැනෙන දේවල් වලින් දැනෙන මට්ටම හිත පවත්වමින් ආශ තියෙනකන් ජීවත් වෙනවා. ආයුෂ කෙරවල ඒ හිත පිරුණන් පාලා සම්පූර්ණයෙන්ම කායික මානසික දුක්ඛ දෙයාකාරයෙන්ම මිදෙනවා. නිවන් දැක්කත් පිරුණන් පානකම්
කායික දුක්කේ පවතිනවා ඒ පිළිබඳ හිත විඳින්නේ නැතුවට. හිත වායසට යනවා, ගත වායසට යනවා, දිලාපත් වෙනවා, ලිඩ හැදෙනවා, මරණයටපත් වෙනවා. ඒ කායික දුක්කේ සම්පූර්ණයෙන් නැතර වෙන්නේ නැවත උත්පත්තියක් නොලැබෙන පින්වන් පෑමට. පස්සේ එහෙම පින්වන් පාන්න පුළුවන් වෙන්නේ නැවත හිතක් ගතක් හදන ඕනකම නැතුනහම. ඕනකම නැති නිසා තමා රාත් වෙච්ච හිත කිසිම දෙයක් ගැන හිතන්නේ නැත්තේ.